හරි අද අපි මේ වීඩියෝ එකෙන් කතා බහ කරන්න යන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව කතා කරද්දී ඔයගලන්ට ඉංග්‍රීසි භාෂාව කතා කරනා නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන බේසික් ග්‍රැම එකක් බේසික් ග්‍රැම එකක් කියලා කියන්නේ මූලික ව්‍යාකරණයක් එතකොට ඇත්තටම මේ ව්‍යාකරණය නැතුව ඔයගලන්ට ඉංග්‍රීසි නම් කවදාවත් කතා කරන්න හම්බ වෙන්නේ නැහැ ඒක නිසා තමයි අද අපි මේ පාඩම කරන්න හේතුව සහ මේකේ වැදගත්කම තියෙන්නේ ඒ තමයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් මේක හුඟක් අය පටලව ගන්න ව්‍යාකරණයක් සමහර වෙලාවට ඔයා විභාගයකට ලියන්න වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයා කතා බහ කරන්න වෙන්න පුළුවන් හුඟක් වෙලාවට අපි දකිනවා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක හුඟක් අය මේ වරද්දලා ලියනවා ඉතින් මේ තත්ත්වයත් එක්ක මට හිතුණා අපි ඇත්තටම වීඩියෝ එකක් දැම්මත් හොඳයි කියලා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක හරියටම කොහොමද පාවිච්චි කරන්න කියලා අපි දන්නවා අපිට තියෙනවා ටෙන්ස් තුනක් එකක් තමයි ෆියුචර් ටෙන්ස් එක ඒ කියන්නේ අනාගත කාලය ඒකම අපිට තියෙනවා ප්‍රසන්ට් ටෙන්ස් කියලා එකක් ඒ කියන්නේ වර්තමාන කාලය ඒකම තියෙනවා පාස්ට් ටෙන්ස් කියලා එකකුත් ඒ කියන්නේ අතීත කාලය සිංහල භාෂාවෙත් අපිට මේ කාල තුනම හම්බ වෙනවා හැබැයි අපි වැඩියෙන්ම ફોකස් කරන්නේ නැත්තම් ඉලක්කගත කරන්නේ අද පාඩමට ඕගලන්ට ගොඩාක්ම වැදගත් වෙන ප්‍රසන්ට් ටෙන්ස් කියන එක රයිට් ඒ කියන්නේ මෙන්න මේක right present tense එක ක්‍රියාපදයක් ගත්තට පස්සේ ඕනෑම ක්‍රියාපදයක අපිට අවස්ථා තුනක් දැක ගන්න පුළුවන් අපි come කියන ක්‍රියාපදය ගත්තොත් come කියන්නේ එනවා came කියන්නේ ආවා නැවත come කියලා කියනවා ඒ කියන්නේ ඇවිල්ලා කියන එක එහෙම අදහස් කරනවා හිතන්නකෝ මේක come කියලා කියන්නේ වර්තමාන කාලයේ එතකොට came කියලා කියන්නේ අතීත කාල අවස්ථාව මේ තියෙන්නේ past participle එහෙම නැත්නම් අතීත කාල කෘදන්ත අවස්ථාව අපි බලමු අද අපි කතා කරන ව්‍යාකරණයට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ වර්තමාන කාල ක්‍රියාපදය right ඒකම අපි තව ක්‍රියාපදයක් ගන්නවා ඒ ක්‍රියාපදය තමයි see කියන එක see කියන්නේ දකිනවා මේක අතීත කාලය so මේකේ past participle එක seen කියන එක මෙන්න එතකොට කාල තුනක් තියෙන මේ අවස්ථා තුනක් තියෙනවා නමුත් අපි කතා කරන්නේ මෙන්න මේ අවස්ථා පිළිබඳව විතරයි අද මේ වීඩියෝ එකේදී. ඒකදී ඔයාලට කියන්න ඕන මේක අපිට තනියෙන් පාවිච්චි කරන්න පුළුවන්. අපි කිව්වොත් එහෙම come here කියලා here කියලා කියන්නේ මෙහෙ කියන එක. එතකොට come here කියලා කියන්නේ මෙහෙ එන්න කියන එක. එතකොට ඔයාට කාට හරි කියන්න පුළුවන් ඒ come here මෙහෙ එන්න. right come here right ඉතින් වාට කියන්න පුළුවන් මේකත් තනියෙන් පාවිච්චි කළා right see that අරක බලන්න see that අරක බලන්න එහෙනම් වාට අදහස් කරනවා අරක බලන්න කියන එක ඉතින් මෙතෙන්දී ලොකුවට සංකීර්ණ ව්‍යාකරණයක් පාවිච්චි වෙන්නේ නැහැ වාට පාවිච්චි කරන්න තියෙන්නේ තනිම ක්‍රියාපදේ විතරයි හැබැයි මේක තරමක් ගැඹුරට යද්දී මේකේ තත්ත්වය වෙනස් වෙනවා ඔයගොල්ලෝ පාවිච්චි කරන විදිය කොහොමද කියලා මම මේ වීඩියෝ එකේදී කතා කරනවා ඔයා මේක පාවිච්චි කරද්දී නොකල යුතු වැරදි මොනවද කියලා මේ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම කතා කරනවා ප්‍රසන්ට් ටෙන්ස් එකෙන් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ නිතර කරන දේවල් උදාහරණයක් විදිහට ගත්තට පස්සේ අපි තව ක්‍රියාපදයකට අරගෙන ඒක උදාහරණයක් ගමු මේ තියෙන්නේ cook කියන එක right මේක අතීත කාල අවස්ථාව cooked ඉව්වා මේකේ past participle අවස්ථාවත් cooked ඉව්වා කියන එක උයනවා ඉව්වා මේ කියන්නේ උයලා කියන එක මේක අතීත කාල කුදන්ත අවස්ථාව සිංහල භාෂාවේ අපි කතා කරනකොට එතකොට මේ ක්‍රියාපදය ආශ්‍රිතව තමයි අද අපි මේකට උදාහරණ අරගෙන එන්නේ මේ ක්‍රියාපදයේ අවස්ථා දෙකක් තියෙනවා එක අවස්ථාවක් තමයි ඒකවචන අවස්ථාව අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයක් ඒකවචනයි නම් නේද ඒක වචනය නම් ක්‍රියාපදයගේ S එකක් තියෙන්න ඕන බහුවචනය නම් මුකුත් නැහැ අපිට දීලා තියෙන ක්‍රියාපදය අපි හැමම පාවිච්චි කරනවා ඒකේ කිසිම ගැටලුවක් නැහැ එතකොට සාමාන්‍යයෙන් අපි එදිනදා කරන ක්‍රියාවන් ගත්තාම අපි ඒව කතා බහ කරන්නේ මෙන්න මේ කැටගරි එකේ එහෙම නැත්නම් මෙන්න මේ වර්ගයේ ක්‍රියාපද ටික පාවිච්චි කරලා තමයි වෙන මුකුත් අපිට පාවිච්චි කරන්න කිසිම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හැබැයි මම මතක තියාගන්න ඕන දේ තමයි
මේ කතා කරන්නේ දෛනිකව එහෙම නැත්නම් සතිපතා නැත්නම් නිශ්චිත කාලයෙන් කාලයට සිද්ධ වෙන දේවල් එහෙම නැතුව දැන් ඔයාට කියන්න බෑ දැන් ඔයා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අම්මා කුස්සිය උය උයා ඉන්නවා ඔයාට පේනවා right ඔයාගෙන් එතකොට ඇහුවතින් ඔයා නිවරදිම විදිහට කිව්වොතින් ඔයාට පේන දේ කියනවා පාවිච්චි කරන්නේ mother is cooking කියන එක ඉතින් ඔයා මේක කියන්න හුඟක් වෙලාවට ඉංග්‍රීසි භාෂාවේ ඔයා භාෂාවේ ප්‍රවීණයෙක් නෙමෙයි නම් ඔයා භාෂාව තේරෙන්නේ නැත්නම් ඔයා කියන්නේ mother is cook කියලා ඒ ව්‍යාකරණය සම්පූර්ණයෙන් වැරදි අම්මා දවසට තුන් පාරක් වියනවා එහෙනම් මේ උයනවා කියන ක්‍රියාව අම්මත් එක්ක සාමාන්‍ය ක්‍රියාවක් තාත්තා වැඩට යනවා හැමදාම ඒක නිසා වැඩට යනවා කියන එක තාත්තත් එක්ක සාමාන්‍ය දෙයක් ගුරුවරයා උගන්වනවා නේද එතකොට ගුරුවරයා උගන්වනවා කියන එක ගුරුවරයාත් එක්ක බැඳිච්ච සාමාන්‍ය ක්‍රියාවක් එතකොට මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් කරන ක්‍රියාවන් පිළිබඳව ප්‍රකාශ කරන්න අපි පාවිච්චි කරනවා වර්තමාන කාලය වර්තමාන කාලය මේකෙදි වැදගත්ම දේ තමයි නිශ්චිත කාලයෙන් කාලයට මේක සිද්ධ වීම දැන් මට කියන්න පුළුවන් මෙන්න මෙහෙම අපි පළමුවෙන් මේ ඒකවචන ස්වරූපේ එකක් අරගෙන බලමු mother අම්මා උයනවා mother cooks right three times a day අම්මා දවසට තුන් වතාවක් උයනවා මේ අම්මා සාමාන්‍යයෙන් කරනු ලබන ක්‍රියාවක් මේ අම්මා සාමාන්‍යයෙන් කරනු ලබන ක්‍රියාවක් right mother cooks three times a day මේක අම්මා සාමාන්‍යයෙන් කරනු ලබන ක්‍රියාවක් හැබැයි අම්මා උයන්නේ නැත්නම් දවසට තුන් වරක් ඔයා ඒක කියන්නේ මෙන්න මෙහෙම mother doesn't cook කියලා කියන්න පුළුවන් සරලවම අම්මා උයන්නේ නැහැ ඒතර ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සර් මෙතනදී දාපු S අක්ෂරයට මොකද්ද උනේ කියන එක ඇත්තටම ඔයාට පැහැදිලිව පේනවා ඒ දාපු S අක්ෂරය තමයි මෙන්න මෙතන තියෙන්නේ කියලා මේ තියෙන්නේ ඒ දාපු X අක්ෂරය S අක්ෂරය එතකොට එකම වාක්‍ය තුල එකම ක්‍රියාපදයට දෙවරක් අපි S දාන්න අවශ්‍ය නැහැ නිසා මෙතන S එකක් දාන්නේ නැහැ ඔයා කිව්වටින් mother doesn't cooks කියලා ඒක වැරදි වාක්‍ය නම් mother doesn't cook right ඊළඟ එක ඔයාට පුළුවන් මේකේ ප්‍රශ්නයක් අහන්න අම්මා උයනවද Does mother cook? අම්මා උයනවද? ඔන්න ප්‍රශ්නය අහන විදිහ. ප්‍රශ්නයක් අවසානයේදී අපි ප්‍රශ්නාර්ථ ලකුණ අනිවාර්යෙන් තියන්න ඕන. ඒතර ප්‍රශ්නයක් අහද්දී වෙලා තියෙන දේ බලන්න does කියන එක sorry. මේක නම් කියන්නේ අපි යථාර්ථයේ ප්‍රකාශනයක්. මේක නම් මේ යථාර්ථයේ ප්‍රශ්නය අහන්නේ අපි මේක does එකක් ආවා. ඒතර මේකෙන් ප්‍රශ්නයක් අහනවා නම් අපි මෙන්න මෙහෙම ගන්නවා. Doesn't mother cook? අම්මා උයන්නේ නැද්ද? එතකොට ඔයාට මේ අවස්ථා තුනම පැහැදිලිව පේනවා. මේකෙදි විතරයි cook කියන එක විතරක් යෙදලා තියෙන්නේ. අනිත් සෑම අවස්ථාවකදීම does එක doesn't එක එක තමයි මේක යෙදලා තියෙන්නේ. ඔන්න එහෙනම් ඔයාට පළවෙනි අවස්ථාව පැහැදිලියි. ඒකේ තවත් ක්‍රියාපදයක් එක්ක සම්බන්ධ කරන්න යන්නේ. මේකත් සිම්පල් ප්‍රසන්ට ටෙන්ස් එකේ ඒක වචන එකක්ම අපි කතා කරමු right අපි කියනවා she ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් එක මේක ඒක වචනය වා දාන්නවා දැන් ඒක වචනයි නම් මේකට දාන ක්‍රියාපදයකට අනිවාර්යයෙන්ම අපි දාන්න ඕන S එකක්. She dances කියන බෑ අපි. She dances කියලායි කියන්නේ. At parties. Parties වලදී එයා dance කරනවා.
එයා සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි පාටිසල් දෙ නටන එක. එයා දැන් නටනවා කියලා නෙමෙයි මේක අදහස් කරන්නේ. මේක අදහස් කරන්නේ එයා සාමාන්‍යයෙන් පාටිස්වලදී නටනවා කියන එක. ඒතර මේකේ මට අහන්න පුළුවන් එයා පාටිස්වල නටනවද කියලා. එතකොට අපි ඒකට ගන්නවා මේකේ තියෙන ක්‍රියාමූලයේ විදිහට අරගන්න ඕන. මේකේ තියෙන ක්‍රියාමූලයේ තමයි ඩස් කියන එක. එතකොට මෙන්න මේ පැත්තට එනවා සබ්ජෙක්ට් එක ඩස් ෂී ඩාන්ස් dances නෙමෙයි ඇයි මෙතන තියෙන s එක මෙතනට ඇවිල්ලා තියෙන්නේ does she dance at parties ඔන්න ප්‍රශ්නයක් වාට දැන් මේක පැහැදිලි ඊට පස්සේ එයා නටන්නේ නැහැ parties වලදී සාමාන්‍යයෙන් අපි ඒක කියනවා she doesn't dance at पार्टीज सॉरी या पार्टीज नट ने मेके प्रश्न कहना पुलवांग doesn't she dance या नट ने at parties पार्टीस वाले दिया नटने नैद्य के लोग आटे मैंने में भी देता हाँ न पुलवा इतर उन्ना अवस्था अधिक दिया पिकता करा सरल वाक्य के सरल वर्तमान काले प्रकाशन को हम तक उड़ना गाने की ला नवता पिता वे का खादला बालमु राइट अभी गानों इलाके का क्रिया पादे प्ले किए ने कर मैं का तभी एक वचन स्वरूप इंगर गामु अभी गानों देंग उक्कम गाते सर्वनाम पद हिमनेता प्रोनाउंस निशा अपमित्र नाम पद अज्ञा दुष्मांत दुष्मांत एक वचनाय दुष्मांत प्लेस दुष्मांत प्ले किया बे या एक वचन निशा दुष्मांत प्लेस क्रिकेट क्रिकेट दुष्मांत क्रिकेट प्ले करना right සෑම හවසකදීම දුෂ්මන්ත ක්‍රිකට් ප්ලේ කරනවා කියන එක තමයි මේකේ අදහස right ඒතර මේකේ අපි දුෂ්මන්ත හැම හවසකම ක්‍රිකට් ප්ලේ කරනවද කියලා අහනවා දැන් ඒක අහන්නේ අපි Does Dushmanta Vadano then metana thiyena s ekak metanta awilla thiyenne play cricket every evening sama හවසකම දුෂ්මන්ත ක්‍රිකට් ප්ලේ කරනවා. දැන් බලන්න මේක තියෙනවා හැම හවසකම කියලා. මේක තියෙන හැම පාටියකදී, ඒ කියන්නේ සෑම පාටියකදීම වගේ කියන අදහස මේකේ ඇවිල්ලා තියෙනවා. එහෙනම් සාමාන්‍ය නිරන්තරයෙන් කරන ප්‍රකාශන තමයි ක්‍රියාවන් පිළිබඳ ප්‍රකාශන තමයි අපි සිම්පල් ප්‍රසන්ට් එකේදී නැත්තම් සරල වර්තමානයේදී කතා කරන්නේ. දුෂ්මන්ත එහෙම ප්ලේ කරන්නේ නැහැ කියන්නේ අපි පාවිච්චි කරනවා. වා දැන් දන්නවා दुष्मांत डजंट प्ले क्रिकेट एवरी इवनिंग मेके प्रश्न या कहान पुलवा दुष्मांत हेम हवसक दिम क्रिकेट प्ले कराने नद उन्न ही ना कहानवा Doesn't Dushmanta play cricket every evening? ඔන්න වාට දැන් පැහැදිලි කොහොමද ඒකවචන subject එකක් තියෙන ප්‍රකාශනයක වර්තමාන කාලයේ वाक्य हदाने के हे बेवादा अन्नवा मेका अनिवार्यम निरंतरम करना दे अक्ना
සතිපතා අවුරුදුපතා මාසපතා වෙන දෙයක් නම් විතරයි වා මේ ව්‍යාකරණේ නැත්නම් මේ කාලේ පාවිච්චි කරන්න කියන එක. කොහොමද වර්තමාන කාල බහුවචන එහෙම නැත්නම් ප්ලූරල් සබ්ජෙක්ට් එකක් එක්ක ප්‍රකාශනයක් කරන්න කියලා. Right. අපි දන්නවා ප්ලූරල් කියලා කියන්නේ නම් බහුවචන. එහෙනම් ඔනේ වී කියන එක නැත්නම් දේ කියන එක ගත්තොත් මේක ප්ලූරල්. දේ කියලා කියන්නේ ඒගොල්ලෝ එහෙම නැත්නම් ඒවා එහෙම නැත්නම් උන් කියන එක. එහෙනම් මේ සියල්ලම බහුවචන නිසා අපිට තෝරගන්න ඉතාමත් පහසුවෙන් පුළුවන් දේ කියන ප්‍රොනවුන් එක. ඉතින් අපි ගමු මේකටත් ක්‍රියාපදය විදිහට ප්ලේ කියන එකම දේ ප්ලේ ඒගොල්ලෝ සෙල්ලම් කරනවා දේ ප්ලේ football right in the weekends in the weekends weekends කියලා කියන්නේ සතියන්ත. ඒතර සතියන්ත වලදී ඒගොල්ලෝ football play කරනවා නැත්නම් පාපන්දු play කරනවා. දැන් වාට පේනවා මෙයා බහුවචන වෙද්දී මෙයාගේ අගට s එකක් අපි දාලා නැහැ. ඒ කියන්නේ මෙයා බහුවචනයි මෙයත් බහුවචනයි. එහෙනම් මේකේ ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියලා බලමු. වා දන්නව දැනටමත් ඒක වචනයි නම් අපි s එක ගත්තේ. බහුවචන නිසා අපි මේකේ ගන්නෙ do එක. Do they play? ඒතර මේකේ කිසි වෙනසකුත් නැහැ. මෙතන do එක එන එක තමයි වෙනසකට තියෙන්නේ. Do they play? Football in the weekends. සතියන්ත වලදී ඒගොල්ලෝ football play කරනවද කියලායි මේ අහන්නේ. ඒතර මේක කරන්නේ නැහැ කියලා කියන්නේ මෙන්න මෙහෙම. They don't play football. In the weekends. ඒගොල්ලෝ සතියන්තවලදී football play කරන්නේ නැහැ. ඔන්න ඒක හරි. අපි ඊළඟ අවස්ථාවට යනවා දැන් මේකෙන් ක්‍රියාපදයක් ගන්න කරන්නේ නැද්ද කියලා. එනවා වා දන්නව පැහැදිලිවම කලින් එකේ දසන්ට ආව වගේ මේකේනේ don't. Don't they play football in the weekends. ඉතාම සරලයි හරි පැහැදිලි මේ නිතරම කරන දේවල් සම්බන්ධයෙන් ප්‍රකාශනිකුත් කරන පැහැදිලි සරල ආකාරයක්. අපි තවත් ක්‍රියාපදයක් සම්බන්ධයෙන් යමු. අපි මීළඟ එක ගමු. ඒගොල්ල පොත් කියවනවා නැත්නම් ආ ස්ටුඩන්ට්ස් ලා පොත් කියවනවා ස්ටුඩන්ට්ස් කියලා කියන්නේ ශිෂ්‍යයෝ නැත්නම් පියුපිල්ස් කියලාත් අපි කියනවා ස්ටුඩන්ට්ස් රීඩ් බුක්ස් රයිට් මේක අපි මේ වචන තුනෙන් ගමු ශිෂ්‍යයෝ පොත් කියවනවා ඒක සරලයි ඒතර මේකේ වදන මෙයා බහුවචනයි දැන් මෙයත් බහුවචනයි මෙයාගේ යකට s එකක් නැහැ අපි ඔන්න ගන්නවා මේකේ ප්‍රශ්නේ හදන්න do students read books ශිෂ්‍යයෝ පොත් කියවනවද do students read books ශිෂ්‍යයෝ පොත් කියවනවද ඊළඟට අපි කියනවා ශිෂ්‍යයෝ පොත් කියවන්නේ නැහැ කියන්න Students don't read books. Shishya pot kiya vane ne. Then me kya tarma prashne ek me saapi hana wa. Shishya pot kiya vane ne adde. Don't students read books. ශිෂ්‍යයෝ පොත් කියවන්නේ නැද්ද? ඔන්න ඔය ආකාරයට වාට පුළුවන්
सरल वर्तमान काले प्रश्न हन हई ओयाल हुंगावट करमाइ क्रियापदेट कालिंग एम मीस आदानेक राइट उदाहरण गो संहारेट ओया कतारण पुलवा मेहम दे आ प्ले क्रिकेट संपूर्ण वेरदि दे प्ले क्रिकेट राइट मिथन आयकदान बे शी ईज कुक वेरदि शी कुक्स राइट ही ईज रीड अ बुक वेरदि ही रीड्स अ बुक ए विधेयट निवरदिव इंग्लिश भाषा भावित कल युत ये थिंक थवत् वीडियो किंग अभी थवत् पाठमक संबंध में वा एक तिगन कर चैनल सब्सक्राइब कर लिया करना तक करें पा थैंक यू वेरी मच।